අයිබෝන් කිචන් ක්වීන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ හවස තේ වේලාවට ඉතාමත් ඉක්මනින් හදලා රස බලන්න පුළුවන් රසවත් කෑමක්. ඒ තමයි බත් අග්ගලා. මේ බත් අග්ගලා හදාගන්නේ අපි උයලා ඉවත දාන බත් වේලල අරගෙන. ඉතින් අපි බත් උයාගන්න බත් එක වැඩියෙන් උයලා තියමුන දවසට අපිට පුළුවන් ඒ බත් ටික පිරිසිදු වාචනයකට දාලා සත්තු වහන්නේ නැති තැනක අවුවේ තියලා හොඳට වේලල ගන්න. තද අවුව වේලුනහම එක දවසක් වේලුනත් ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට බෝතලයක දාලා අරන් තියාගන්න පුළුවන්. බැතලා කොටලා ශීතකරණේ තියාගත්තාම මාසයක් වුණත් අපිට ගොඩක් කාලයක් ඒ බත් ටික, ඒ කියන්නේ කොටාගත් බත් ටික තියාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද පෙන්නනවා මේ බත් ටික, වේලගත් බත් ටික කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ අද ගත්තා වේලගත් බත් කෝප්ප දෙකක්, ඒකට ලුණු තේ හැන්දක්, ඒ වගේම ගාගත් පොල් කප් දෙකක් අරගත්තා, සීනි කප් එකක් අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම කරන්නේ මේ හොඳට තදවුවේ වේලගත් බත් ටික මේ වගේ pan එකකට දාලා හොඳට බෙද ගන්න ඕනේ. ඉතින් මධ්‍යම ගින්දරේ ලිප තියාගෙන මේ වගේ කූරුගාමින් බෙද ගන්න. මොකද නැත්නම් එක පැත්තක් අඩියල්ලා, ඒ කියන්නේ පිච්චෙන්න පුළුවන් මේ බත් ටික. ඒ නිසා මේ වගේ හොඳට කූරුගාමින් අවසානයේදීත්ම හොඳට බෙද ගන්න, සුවඳෙනතුරු බෙද ගන්න. අපි බෙදගත්තට පස්සේ ග්‍රයින්ඩර් කප් එකකට දාලා මේ වගේ ග්‍රයින්ඩ් කරගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ, ඒ කියන්නේ බ්ලෙන්ඩරයක් නැති වුණත් කමක් නැහැ, ඔයාලට වංගෙඩිය දාලා කොටල වුණත් ගන්න පුළුවන්. gedara තියෙන දේවල් යොදාගෙන මේ ටික කොටල ගන්න. ඉතින් මම මේ ග්‍රයින්ඩ් කප් එකට දාගෙන මේ විදියට කොටලා අරගෙන ඉන්නම්. දැන් මේ තියෙන්නේ කොටාගත් බත් හාල් ටික. ඊට පස්සේ මේ ටික කොටලා ඉවර වුණාට පස්සේ මේකට මම එකතු කරනවා ලුණු. මේ බලන්න ගොඩක් සිනිදුවට කොටලා අරගෙන තියෙනවා. ලුණු තේ හැන්දක් මේ අද ගත්ත, ඒ කියන්නේ මේ ගත් ප්‍රමාණයට එකතු කරනවා. ලුණු තේ හැන්දක්, ඒ වගේම සීනි. සීනි කප් එකක් එකතු කරලා මේ බත් ප්‍රමාණයත් එක කවලම් කරනවා. ඊට පස්සේ ගාගත් පොල් කෝප්පයත් එකතු කරනවා. එකතු කරලා මේ විදියට හොඳට කවලම් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි ග්‍රයින්ඩ් කරගෙන එනව යන්තම් එක සැරයක් ග්‍රයින්ඩ් කරාම ඇති. ඊට පස්සේ ඔයාලට පේනවා ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඔයාලට නිකන් උනත් නැවත ග්‍රයින්ඩ් කරන්න නැතුව මේ විදිහට කවලම් කරලා උනත් ගන්න පුළුවන්. මේ බලන්න අපි රස බලමු කොහොමද ලුණු ඇද්ද කියලා. ඊට පස්සේ මේ වගේ ගුලි හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්ක වතුර චුට්ටක්වත් අපි එකතු කරේ නැතුව තමයි හදාගත්තේ. ග්‍රයින්ඩ් කරාම තියෙන පහසුව තමයි වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ. පොල්වල තියෙන වතුර ගතියෙන්ම මේ ටික ගුලි කරගන්න පුළුවන්. අතින් වුණත් ඔයාලට මේ වගේ කවලම් කරලා ගුලි හදාගන්න පුළුවන් ග්‍රයින්ඩ් නොකර. අපිට එතකොට බෙදගත් හාල් ටික කොටා ගන්න විතරයි අපිට ග්‍රයින්ඩ් එකක් අවශ්‍ය. ඒක වංගෙඩියකුණත් කොටලා ගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට හදාගත් අග්ගලා, ඒ කියන්නේ බත් හාල් වලින් අපි මේ වගේ අග්ගලා ටික ලස්සනට හදාගන්නව, ලස්සන බෝල වගේ හදාගන්න. මේ වැඩේට ඇත්තටම මිනිත්තු 5ක්වත් යන්නේ නැති තරම් ඉතාමත් ඉක්මනින් අපිට හදලා තේ වේලාවට රස බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න කියලා ඉල්ලනවා. හදලා මේ විදියට කොහොමද රසද කියලා ඔයාලගේ අදහස් මට හරි වටිනවා. ඒ නිසා ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වන විටත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් මෙවැනිම රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.